Miss Nature Queen කියන නම සහ beauty pageants කියන දේවල් ගැන මොකද beauty pageant ගැන කතා කරාම අද වර්තමානයේ හැමෝටම යහපත් මානසිකත්වයක් නැහැ. සමහරු විවිධ මත දරනවා මොකද ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ දේවල් එක්ක මොකද හැම එකම දැන් මම ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ අවුරුදු 18ක් 20ක් 30 ඉන්න කෙනෙක් හැටියට ලංකාවේ ටෙලිනාට්‍ය කලාවට සමහරක් වෙලාවට අද අත් වෙලා තියෙන ඉරණමම බියුටි පැජන්ට්ස් වලටත් අත් වෙලා තියෙනවා ඉතින් අපිට අවශ්‍ය උනේ මේක ගුණාත්මක විදිහට මේ වැඩේ කරන්න ඒක නිසාම තමයි මම රජිතවත් රොසෑන්වත් මේ වැඩේට සම්බන්ධ කරගත්තේ මොකද මේක අපිට ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව කරන්නට ඕන නිසා මොකද අපි කැමති නැහැ වැඩේ අවසානයේදී කිසිම චෝදනාවක් ලබන්න මොකද මම 2017 මේ රොසෑන් ඔක්කොටම කලින් රොසෑන් කියන්නේ internationally beauty pageant එකකට සම්බන්ධ වෙච්ච කෙනෙක් එයා මිස් ශ්‍රී ලංකා එතකොට මිස් යුනිවර්ස්ද මිස් වර්ල්ඩ් මිස් යුනිවර්ස් නේද මිස් යුනිවර්ස් internationally යා participate කරපු කෙනෙක් එතකොට එයා දන්නවා international level එක මොකක්ද කියලා එතකොට 2017 වර්ෂයේ මම international pageant එකක ගිහිල්ලා මම crown එකක් ගත්ත කෙනෙක් එතකොට අපි දෙන්නම දන්නවා international level එක මොකක්ද කියන එක එතකොට අපිට ඕන උනේ මේකේ මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන පැජන්ට් එකක් නොවුනත් ලෝකල් පැජන්ට් එකක් හැටියට මේක යම්කිසි ගුණාත්මක භාවයකින් යුතුව කරන්න. ඊළඟ කාරණාව තමයි අපේ ඊළඟ අරමුණ තමයි ලබන අවුරුද්දේදී ලෝකේ තියෙන ඉහළම ඉන්ටර්නැෂනල් පැජන්ට් එකක් ලංකාවට අරන් එන එක. ඒ ගැන ඒ ගැන මේ වෙනකොට අපි සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඉතින් ඒකට ඒකටත් මේ දේ ගොඩක් ඉවහල් වෙයි කියලා හිතලා තමයි අපි ඇත්තටම මේ කාරණාව පටන් ගත්තේ මිස් නේචර් ක්වීන් කියන නම දාන්න හිතුවේ පරිසරයත් එක්ක බිහිවන අනාගත පරපුරක් බිහි කරන්න. මොකද දැන් අපි දන්නවා අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ටෙක්නොලොජි එකත් එක්ක ඉන්න ගත් එක ගොඩක් අය පරිසරේ නෑත් වෙනවා. ඉස්සර අපි පුංචි කාලේ වගේ නෙමෙයි දැන් තරුණ සහ අපේ දරුවෝ ගොඩක් පරිසරෙන් ඈත් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට මේ බිහිවෙන මේ අලුත් පරම්පරාව මේ ගෑනු දරුවෝ ටිකත් අපිට ඕනකම තියෙනවා පරිසරයට ආදරය කරන රූමතියක් බවට පත් කරන්න. මොකද ලස්සන විතරක් නෙවෙයි මෙතන අපි බලන්නේ. මෙතන අපි බලන්නේ බුද්ධිය පරිසරයට ආදරය කරන එක ඒ වගේ ගොඩක් දේවල් බලනවා. ඉතින් මේ වැනි කාරණාත් එක්ක තමයි අපි මේ කටයුත්ත ආරම්භ කරේ. ඒ වගේම අපේ බලාපොරොත්තුවක් තියෙනවා ලබන වසරෙත් මේ විදිහටම මේ කටයුත්ත කරන්නට. ඉතින් මේක තමයි බ්‍රීෆින් එකක් හැටියට. ඒ කියන්නේ අර්ථකථනයක් දුන්නොත් මේක ආරම්භ කරන හේතුව සහ අපි මේකට දායකත්වය දුන්න ආකාරය. දුවේ දන්නව ඇතිනේ වැරද්ද. ඇයි සර්? මහත්තයා රටේ ඉඳලා සල්ලි එවන්නේ උන්දියල් හරහානේ. රට සල්ලි මෙහෙම එවන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර්. මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.